පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තැබීම කරන්දිණිය සුද්දගේ වැඩක් ප්‍රශ්නාර්ථ සහිත සටහන මේ මෞබිම් පුවත්පතෙන් කීර්ති මෙන්ඩිස්ගෙන් විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක් වැඩතහනම කර ලක්ව සිටි පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර සිංහ වෙඩි තබා මරා දැමීම මෙහෙව ඇත්තේ ඩුබායි රාජ්‍ය රැඳී සිටින කරන්දිණිය සුද්දා විසින් යයි මේවන විට සැක කරන බව ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් තමයි අනාවරණය කර තිබෙන්නේ. ඒ අතරේම එසේම තුවක්කරුවන් පොලිස් පරීක්ෂකවරයාට වෙඩි තබා ඇත්තේ T56 වර්ගයේ ගිනි අවියකින් බවත් එම ගිනි අවිය මීට පෙර අම්බලංගොඩ ප්‍රදේශයේ පාතාල තුවක්කරුවන් විසින් සිදු කළ ඝාතන කීපයක් සඳහාද උපයෝගී කරගත් අවියක් බව විමර්ශන වලින් අනාවරණය වෙලා තිබෙනවා. පොලිසිය මේ බව සැකකරුවන්ගේ රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට දින 10කට පමණ පෙර ඇප ලබා ගැනීමෙන් පසු කරන්දිණිය සුද්දාගෙන් පොලිස් පරීක්ෂකවරයාට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙලා තිබෙනවා කියලා සඳහන් කර තිබෙන්නේ. ඒ අද මෞබිම් පුවත්පතේ වාර්තාවක ස්ථාන කර තිබෙන්නේ. ඒ අතරේම හිටපු IP ඝාතන සැකකරුවන් සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක් පත් කරලා තිබෙනවලු. මේ අද පුවත්පතේ වාර්තාව ඒ ස්ථාන කර තිබෙන ආකාරය දක්වා තිබෙන්නේ. මේ වාර්තාව එම් සුසිල් ප්‍රියන්තගෙන් එල්පිටිය කොට්ටාෂි නවිස්දුණු අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක ඩී බාලේන්ද්‍ර සිංහගේ ඝාතනයේ ඝාතකයන් නීතිය රැහැන්ට කොටු කර ගැනීමට පොලිස් කණ්ඩායම් 8ක් පමණ මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බව තමයි රත්ගම පොලිසිය ප්‍රකාශ කරලා තිබෙනවායි කියලා ස්ථාන කරලා තිබෙන්නේ. දැන් නම් පොලිස් කණ්ඩායම් 8ක් පත් කරලා තියෙනවලු. පොලිස් කණ්ඩායම් 8යි ඒ මරණින් පස්සේ ඝාතකයා හොයන්නට. හැබැයි මරණයට පෙර අදාල අවදහනම ලක්වෙච්ච පුද්ගලයා අවදහනමක් තිබුණු අයෙක් නම් අවදහනම තිබුණු බව දන්නවනම් ඒ පුද්ගලයා ආරක්ෂා කරගන්න කිසිම ආරක්ෂාවක් නැහැ. මේකෙන් දෙන පණිවිඩය හොඳ නැහැ. පණිවිඩය පාතාලයේ මර්ධනය කරන නිලධාරීන්ට ආරක්ෂාවක් නැහැ කියන එකද අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉලක්කය බව දැන දැන ආරක්ෂාවක් නොදුන්නේ ඇයි? IP බාලේන්ද්‍ර සිංහ ඝාතනය විමර්ශනයේට පොලිස් ටීම් 4ක් කියලයි අද දිනමින පුවත්පතේ වාර්තාවක ස්ථාන කරලා තියෙන්නේ. ඒ නිසා මේ දෙපාර්තමේන්තු ආරක්ෂක ආරක්ෂාව සහ අපරාධ මර්ධනය කරනවද එහෙම නැත්නම් අපරාධ වර්ධනය කරනවද කියන ප්‍රශ්නය තියෙන්නේ. අම්මගේ හැම හරිම සිනිඳුයි. ලයිෆ් බෝයි නිසානේ. හැමෝටම ලයිෆ් බෝයි.